ද ලීටටීවේ අත ගොසිප් එක ඉතිරි කැබිනට් ඇමති දුහුර පත් කිරීමට බාලකිරි දෝෂය ව්‍යාපාරිකයාගේ සමීක්ෂණයේ රැල්ල ඩලස්ලට ජීල් මල්ලි සහ වෙල්ගම අයියාගේ හමුව සංගීතයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට කට උත්තර නැති වෙලා ඩයනගේ නයිට් ලයිෆ් වැඩ පටන් අරන් ඉතිරි කැබිනට් ඇමති දුහුර පත් කිරීමට බාලකිරි දෝෂය ඉතිරි කැබිනට් ඇමතිකම් පත් කිරීම තවත් කල්‍යාණ කතාවක් තමයි දැන් දැන් වාර්තා වෙන්නේ ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන අනුව කැබිනට් ඇමතිවරු 30 දෙනෙක් පත් කරන්න පුළුවන් ඒත් තාම පත් කරලා තියෙන්නේ 19 දෙනයි ඉතිරි 11න් එකක් වජිරාභය වර්ධනට අනිත් 10 පොහට්ටුවට ඕක තමයි ඉතිරි ඇමතිවරු පත් කරන බැසිල් එක්ක එකඟ වෙලා තිබුණයි කියන ෆෝමියුලා එක ඒත් බැසිල්ගේ ලයිස්තුවේ හිටපු 4 දෙනෙකුට ඇමතිකම් දෙන්න ජනාධිපති රනිල් මුලතීම අතිමදි කරලා පස්සේ පවිත්‍රා වණියාරච්චිටයි එස්.එම්. චන්දසේකරටයි තිබුණු විරෝධය අකුල ගත්තලු ඒත් ජොනි ගැන රෝහිත ගැන තාමත් කැමැත්තක් නැතිලු ඒ කතා මොනවා වුණත් ඔන්න ආයෙත් වැඩේට අලුත් හෙනහුරෙක් පාත් වෙන්නලු යන්නේ හෙනහුරෙක් කිව්වට එක හෙනහුරෙක් නෙවෙයි හෙනහුරෝ කීප දෙනෙක් කතාව මෙහෙමයි සජබෙන් 4-5 දෙනෙක් ආණ්ඩුවට එන්නලු හදන්නේ එන්න නම් ඉතින් ඇමතිකම් ඕනමයිලු ජනාධිපති රනිල් බැසිල්ලට කියලා තියන්නේ එහෙමලු දැන් ඉතින් මොකක්ද කරන්නේ පොහොට්ටුවට පොරොන්දු වෙච්ච ඇමතිකම් 10 දීලත් බෑ නොදීත් බෑ ඒ 10 දෙනාම මුල්ම කැබිනට් එකේ හිටපු අය වැඩේ කල්යන්න හේතුව ඔන්න ඕකලු ජනාධිපති ජපන් ගිහින් ආපු ගමන් ඉතිරි ඇමතිකම් ටික දෙනවා කියලා තමයි මුලින් කියලා තිබුණේ ඒත් ඉතින් මේ කැබිනට් හිණය දැම්ම හැබෑ වෙන පාටක් නෑ වගේ ඔය අතරේ තවත් කතාවක් යනවා එළඹෙන කැබිනට් සංශෝධනයේදී ප්‍රබල ඇමතිවරුන් කීප දෙනෙකුගේම විෂයන් ගැලවෙනවලු වරාය ක්‍රීඩා කර්මාන්ත වෙනස් වීම ස්ථිරයිලු කතාවේ හැටියට ඔය සංශෝධනයේදී එකකට වඩා වැඩි විෂයන් සංඛ්‍යාවක් පවර්ලා තියෙන රමේෂ් පතිරණ රොෂන් රණසිංහ බන්දුල ගුණවර්ධන නිමල් සිරිපාලද සිල්වා කෙහෙලිය රමුක්වැල්ල ඇමතිලගේ විෂයන් අඩු කරන්නලු යන්නේ විෂයන් අඩු කරන්න හරි කැබිනට් සංශෝධනයක් වෙන්න එපයි ජපානෙ ගිහින් ආපුවාම ඕක 22 සම්මත කරගන්නකම් කියලා කල්යාවි ඊට පස්සේ අයවැය ඉවර වෙනකන් කියලා කල්යාවි කොහොම හරි ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවන්න බලය එන මාර්තුව දක්වාම කල්යන්නත් ඉඩ තියෙනවා ව්‍යාපාරිකයාගේ සමීක්ෂණයේ රැල්ල ඩලස්ලට ඔන්න ඔයාසේ මහමැතිවරණයක් ගැනත් ආයෙත් කතා වෙන්න පටන් අරන් මොකද විපක්ෂය අය හිතාගෙන ඉන්නේ බැසිල්ලගින් ලොකු ප්‍රෙෂර් එකක් ආවොත් ජනාධිපති රනිල් මාර්තුවෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවයි කියලා එහෙම පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණොත් දිනන්න ඉඩ තියෙන්නේ කවුද කියන එක මේ දවස්වල ප්‍රධාන පෙළේ මාතෘකාවක් ඒ අතරේ පොහොට්ටු පක්ෂයට සහාය දක්වන ප්‍රබල ව්‍යාපාරිකේ තමුන් යටතේ ඉන්න ව්‍යාපාර සමූහය තුල සමීක්ෂණයක් කරලා තියෙනවා ප්‍රධාන දේශපාලන පක්ෂ හා අලුතින් හැදෙමින් පවතින සංග්‍රහණවල ජනප්‍රියතාවය මනින්න එතනදි ආපු ප්‍රතිඵලයෙන් ව්‍යාපාරිකයට තරු පෙනිලා තියෙනවා රට පුරා ඉන්න සේවකයෝ 8000ක් පමණ ලබා දුන් රහස් ඡන්ද අනුව පොහොට්ටුවට ලැබිලා තියෙන්නේ 4.4%ක් පමණයි ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඇපත් නෑ අවසානයට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී 59%ක් ඡන්ද ගත්ත පක්ෂයට අද අත් වෙලා තියෙන ඉරණම ගැන හොඳටම කලබල වෙච්ච මේ ව්‍යාපාරිකයා හිමින් සීරුවේ මේ ප්‍රතිපලත් අරන් ගිහින් තියෙනවා විපක්ෂයේ ළඟදී ස්වාධීන වෙච්ච කණ්ඩායමක මන්ත්‍රීවරයෙක් හම්බ වෙන්න ගිහින් මෙහෙම කිව්වලු මන්ත්‍රීතුමා මේ සමීක්ෂණයෙන් ඉතාම පැහැදිලි පොහොට්ටුවේ ඊළඟ මැතිවරණයෙන් දරුණු පරාජයක් ලබනවා පරදිනවා කියලා මගේ සමීක්ෂණය අනුව 30%කට වැඩි පිරිසක් කිසිම දේශපාලන පක්ෂයකට ඡන්දෙ දෙන්නේ නැහැ කියන අදහසක ඉන්නේ. ඒ වුණාට ඡන්ද කාලෙට ඔයින් බහුතරයක් ඡන්ද දෙනවා. මේ ඡන්ද ටික ඇදගන්න ඔබතුමන්ලට තමයි හොඳම chance එක තියෙන්නේ. මේ මාසෙට කලින් නම් JVP එක සාමාන්‍යයෙන් ඉදිරියෙන් හිටියා. හැබැයි අර ලාල්කාන්තයි හඳුන්නෙත්ටි පාර්ලිමේන්තු ගිනි තියන්න ගිහින් සවුත් වුණාට පස්සේ ඒ අය ගැන ජනතාවගේ ලොකු සැකයක් මතුවලා තියෙනවා. අනික් අතට කැබිනට් ඇමතිකමක්වත් කරන්න පුළුවන් 5 දෙනෙක් හොයාගන්න බැරි පක්ෂයකට අවසානයේ ලොකු දෙයක් හම්බ වෙන්නේ නැහැ.
ඔබතුමන්ලට තමයි මට පේන්නේ හොඳම ටීම් එක හදාගන්න පුළුවන්. අනිත් පක්ෂවලත් ඉන්න හොඳ කණ්ඩායම් එකතු කරගත්තොත් හොඳයි නේද? මේ සමීක්ෂණ වාර්තාව අනුව ආරංචි විදියට මේ ව්‍යාපාරිකයා සමගි ජන බලවේගයේ ලෝකෙකුටත් පෙන්නලා තියෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් මේ දවස්වල සමගි ජන බලවේගයත් බොහොම කලබලෙන් තමුන්ගේ කණ්ඩායමට ඡන්ද විකුණන්න පුළුවන් අලුත් චරිත හොයමින් ඉන්නේ. සමීක්ෂණ බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස නම් බොහොම උනන්දුවිලු ළඟදී පොහොට්ටුවෙන් ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරු 13 දෙනා ඉදිරි සංධානයකට එකතු කරගන්න. ඒ නිසාලු පහුගිය සතියේ මේ 13 දෙනාගේ කණ්ඩායම ගැන විශාල චරිත සහතිකයක් දෙන්න විපක්ෂ නායක ඉදිරිපත් උනේ. තමන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න ආණ්ඩු පක්ෂය ඉඩ දෙන්නේ නැහැ කියලා ජීඑල් පීරිස් ඩිලන් පෙරේරා හා නාලක ගොඩහේවා ගෝරනාඩු දාපු දවසේ විපක්ෂ නායක නැගිටලා ඇහුවේ, ඇයි ආණ්ඩුව මේතරම් බය මේ 13 දෙනාගේ කණ්ඩායමට? ඒකේ ආචාර්යවරු මහාචාර්යවරු නීතිඥෝ වෛද්‍යවරු පිරිච්ච උගත් කණ්ඩායමක් නිසාද කියලයි මේක අහගෙන හිටපු කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සජබේ තරුණ මන්ත්‍රී කෙනෙක් ළඟ හිටපු තවත් මන්ත්‍රී කෙනෙකුට කිව්වලු, ලොක්ක මේ 13 දෙනාව පොම්බන විදිහට ඊළඟ ආණ්ඩුවේ අපිට ඇමතිකමක්වත් නැති වෙයිද දන්නේ නැහැ කියලා. යකෝ උන් ටික හරි අරගෙන ඉස්සෙල්ලා ආණ්ඩුව හදලීමුකෝ ඇමතිකම් ගැන කතා කරන්න කලින් කියලා මන්ත්‍රී සගයා කියලා තියෙනවා. කොහොමින් කොහොම හරි පාර්ලිමේන්තුව තුළ විපක්ෂ කණ්ඩායම් එකතු වෙමින් ඉන්නා බව ගිය සතියේ ඩලස්ලා සජිත්ලා වෙල්කමලා වීරක්කොඩිලා අනුර යාපල ඔක්කොම එකතු වෙලා ළමා මන්ද පෝෂණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රමක්වැල්ලටයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගටයි වට කරගෙන නෙලපු එකනුත් පැහැදිලි වෙනවා. ජීඑල් මල්ලි සහ වෙල්කම අයියාගේ හමුව. මේ වෙනකොට ඔය ඩලස්ලගේ නිදහස පක්ෂයේ ලොකුම වැඩ කොටසක් කරන්නේ ජීඑල්. ඩලස් සජිත් එක්ක ගේමක් පත්තු කරන්න ප්ලෑන් කරද්දී ඔන්න ජීඑල් තානාපති කාර්යාලය නිලධාරීන් අඹ වෙවි තෙල බෙදනවා කියලා තමයි ආරංචි. ඒ අසේ ජීඑල් විපක්ෂය අනිත් පක්ෂ නායකයොත් එක්කත් සාකච්ඡා පටන් අරන්. ජීඑල් පීරිස් සහ නවලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්කම අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා 25 වෙනිදා තිබුණා ජීඑල්ගේ ගෙදර. ඔය ගැන ඇහුවම කුමාර වෙල්ගම කියලා තිබුණේ තමන්ගේ පාසලේ පොඩි මල්ලි කෙනෙක් වෙච්ච ජීඑල් අම්බ වෙන ගිහින් රටේ තත්ත්වය ගැන කතා කිරුවා කියලා. ජීඑල් පීරිස් මහත්තයා අපේ ඉස්කෝලේ අපිට වැඩිය පොඩි මල්ලි කෙනෙක් මේ රට අද පත් වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න මට එන්න ආරාධනා කළා. මම කියා සෑහෙන්න කතා කළා. එක කුඩයක් යටතේ අපි ඔක්කොම එක තැනකට එන්න ඕන. වරදක් නෑනේ, අපි දෙගොල්ලොම එක කණ්ඩායමේ අයනේ. දැන් මම නවලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාට මට තනියම යන්න බෑනේ. අනෙක් අයගෙත් සහයෝගය අවශ්‍යයි. චන්ද්‍රිකා මැතිණියත් මට හුඟක් උපදෙස් දෙනවා. කුමාර වෙල්ගම කියලා තියෙන්නේ එහෙම. සංගීතයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට කට උත්තර නැති වෙලා පහුගිය සතියන්තයේ අත්තිඩිය ඊගල් ලේක් සයිඩ් හමුදා උත්සව ශාලාවේ සංගීත ප්‍රසංගයක් තිබුණා සිංග්ලෝන් කියලා. රජීව් සෙබස්තියන් චිත්‍රා සෝමපාල ෆාලන් අන්ද්‍රයා ඔය ප්‍රසංගය රසවත් කරලා සංවිධානය කරලා තිබුණේ විද්වත් ආදි ආනන්දයන්. ෆන්ඩ් රේසින් ප්‍රෝග්‍රෑම් එකක් විදියට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර ත්‍රිවිධ හමුදාපතිවරු මේ සංගීත බලන්න ඇවිත් හිටියා. ඒ විතරක් නෙමෙයි ආදි ආනන්දියෝ සෑහෙන පිරිසක් ඇවිත් හිටියා. දොස්තරලා ඉංජිනේරුව ජනාධිපති නීතිඥෝ වෙනත් එක එක ෆීල්ඩ් වල විශේෂඥෝ ලොකු ලොකු සමාගම් වල ලොක්කෝ කෙරුමෝ සෑහෙන පිරිසක් ඒ අතර හිටියා. කතාව ඕක නෙමෙයි, සංගීත නැගල යද්දි එක්කෙනා දෙන්න පොඩි ෂොට් එකක් දෙකක් ගන්න ගමන් එක එක ෆෝරම් වල සෙට් වෙලා වාද විවාද කරාලු. ඔන්න ඔය එක ෆෝරම් එකක හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න තමන්ගේ කෙරුවාව කියවන්න පටන් ගත්තලු. අද අපි 80ක් විතර ඇරස් කළා. දැන් නම් කොළඹ පැත්ත පළාතකට එන්න දෙන්නේ නැහැ. ගහලා පන්නනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කිව්වයි කියන්නේ එහෙම. ඔය කතාව අහගෙන හිටපු ජනාධිපති නීතිඥයෙකුට මල පැනලා, කමල් ඔහේ මතක තියාගන්න. අද මෙතනත් ප්‍රෙසිඩන්ට් කවුන්සලර්ස්ලා 15කට වැඩිය ඉන්නවා. තවත් ඔහෙලට මේ විදිහට නටන්න දෙන්න බෑ. මේ කොහේ නීතියක්ද? අපි ඔය පාරට බහැපු කොල්ලන්ට නීතිය හරියට කියලා දුන්නා. ඒ කොල්ලෝ කෙල්ලෝ නීතිය කැඩුවේ නෑ. අපි හෙට උදේ වෙනකොට ඒ JVP කොල්ලෝ කෙල්ලෝ සේරම එළියට ගන්නවා. නැත්තම් ඔය පොලිසිය ලොක්කෝ සේරටම නඩු දානවා. ඒ විතරක් නෙමෙයි, හේග් අධිකරණයේත් නඩුත් දානවා. ඒ ප්‍රෙසිඩන්ට් කවුන්සලර් කියාගෙන කියාගෙන ගියාලු. වටේ හිටපු අය හ්ම් නෑලු.
හරි ඔබතුමා නීතිය දන්න කෙනානේ මේ විදිහට පාරට බහැලා නීති කඩනකොට මොකද කරන්න ඕන මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද දැනටම රට ඉවරයි ආයෙත් මාසයක් දෙකක් ගියොත් ඉන්න හිටින්න රටක් තියෙන එකක් නැහැ ආරක්ෂක ලේකම් සද්ද දාලා කිවලු මොන ප්‍රෙසිඩන්ට් කවුන්සලලුත් අතහැරියේ නෑලු කොහෙද නීති කඩලා තියෙන්නේ නීතිය කඩලා තියෙන්නේ ඔහෙලා මේ සේරම නීතියට පටහැනි විහිළුවා ප්‍රෙසිඩන්ට් කවුන්සලර් එහෙම කියාගෙන එනකොට කට්ටිය එයාව පැත්තකට අරගෙන ගියාලු හැබැයි වැඩේ ඉවර වෙලා නැහැ සංගීතය යද්දි කට්ටිය සද්ද දාලා ආණ්ඩුව පතුරු ගහනවලු ආණ්ඩුවේ නිලධාරීන් විතරක් නෙමෙයි ඔය ඩීමෝ එකේ හේලිස් එකේ ඒඩ් කන්ස්පෙන්ස් එකේ වගේ ලොකු ලොකු කම්පැනි වල ලොකු ලොක්කොත් ඔය ෆෝරම් වල ඉඳලා ඔය හැමෝම වගේ ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂයත් පතුරු ගැහුවලු පෞද්ගලික අවුරුදු කිහිපයේ මේ වගේ උත්සවයක ප්‍රධාන අමුත්තා ආදි ආනන්දි ජනාධිපති ගෝඨා සමහරුට සංගීතය ඇස්සේ ගෝඨ මතක් වෙලා එක ලොක්කෙක් කිව්වලු අපේ ඉස්කෝලේ නම කාපු කාලකන්ණියා ඕක කියලා හැබැයි මීට ඉස්සර එයා ගෝඨට කිව්වේ දියසෙන් කුමාරයා කියලාලු කතාවේ සාරාංශය මෙච්චරයි රටේ ඉහළම විද්වත්තු ආරක්ෂක ලේකම්ගේ මූණට ඔහොම කියනවා නම් එදා වේල හොයාගන්න බැරුව වේලක් කර වේලක් දරුවන්ට කන්න දෙන අම්මලට තාත්තලට මොන වගේ තරහක් ඇද්ද දැන් ඉස්සර වගේ පොලිම් නැති එක ඇත්ත ඒත් මේක අපායේ ඉන්ටර්වල් එක වගේ කියලයි සමහරු කියන්නේ ඩයනගේ නයිට් ලයිෆ් වැඩ පටන් අරන් ඔන්න ඩයනගේ නයිට් ලයිෆ් වැඩ කරන්න පටන් අරන් ආයෙත් සෝෂල් මීඩියා එක පත්තු වෙලා ලංකාවේ කැසිනෝ එකකට ඉන්දියාවේ ඉඳලා කැසිනෝ සෙල්ලම් කරන සල්ලිකාරයෝ සෙට් එකක් ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකකින් අරන් එන සීන් එකක් ගැම්බර්ස්ලට ෆුල් එන්ටර්ටේන් පාරක් දෙනවා රුසියන් කෙල්ලෝ දාලා ඒ කෙල්ලන්ගේ දිහා බලාගෙන මෝල් වෙලා ඉන්න ගැම්බර්ස්ලා ශ්‍රී ලංකන් කැබින් ක්‍රූ එකේ කෙල්ලන්ගෙත් අරහෙන් මෙහෙන් අල්ලන්න පටන් ගත්ත කියලත් ලොකු හාහෝවක් යනවා ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුණත් ගමේ කෙල්ලෝ අරාබියට යවල කීයක් හරි හොයාගත්තු අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ගංජා වවණේකයි රෑට රෑට නයිට් ලයිෆ් කිය කියා කැසිනෝ ගස්සන එකද කියලා සෝෂල් මීඩියා එකේ සමහරු අහන්න පටන් අරන් ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් වෙච්ච කථිකාචාර්ය මහේෂ් හපුගොඩ ඔය කාරණේ ගැන මෙහෙම කියනවා ලෝකයට ගංජා විකුණා ජීවත් වන රටක ජීවත් වීමට මට ඕන නෑ මගේ රට මෙක්සිකෝ කාටෙලයක් නෙවෙයි ලෝකයේ ගැහැණු විකුණා ජීවත් වන රටක ජීවත් වීමටද මට උවමනා නෑ මගේ රට තායිලන්තය නොවේ පිම්පියෙක් වේ ජීවත් වීමටද උවමනා නෑ මගේ රට රුසියන් පාතාලය නොවේ දළදා මාලිගාවට ගොස් මම මගේ පිටුවේ රේටින් වැඩි කර ගැනීමට ඡායාරූප ගත්තේ නෑ යම් හේකින් එවන්නක් ගත්තත් එය Facebook දමන්නේ නෑ කල්සා නීතිගත කරනවාට මගේ කිසිදු විරෝධයක් නෑ ඕනෑම මද්‍රව්‍යයක් පාලනයක් ඇතුව පාවිච්චි කිරීමේ ශික්ෂණය ඇති සමාජයක ජීවත් වීමට ආසයි ලිංගිකත්වය කොතරම් විවෘත වුවත් එහි වරදක් මම නොදකිමි ඒ සියල්ල සඳහා උසස් ශික්ෂණයක් මම බලාපොරොත්තු වෙමි හැම දෙයක් වෙනුවෙන්ම මම ස්වයං විනයක් තමා තුළම වගා කළ යුතු බව විශ්වාස කරමි මේ රට යම් ආත්ම අභිමානයක් සහිතව ස්වයං පෝෂිතව පැවතුණු අවස්ථාවල ඒ රජවරු එසේ කළේ ගංජා විකුණා නොවන බව විශ්වාස කරමි පරමාණු බෝම්බ දෙකකින් පසු ජපානයේ හිස හිස වූයේ අප්‍රතිහත ධෛර්යයෙනි යම් අරමුණක් කරා ගමන් කිරීමෙනි ඔවුන් හැදු ලෝකයේ දකින දකින තැන ටොයෝටාය සෝනිය යමහාය හොන්ඩාය සුසුකිය මේඩ් ඉන් ජපන් ගංජා නැත ඇත්නම් ඇත්තේ ඉතාම අවම මට්ටමේය අභිමානයෙන් විකුණන සකේ නම් ඇත මෙහෙම ලියන සටහන මහේෂ් ඉවර කරන්නේ මෙහෙම කියලා සහ නිෂ්පාදනය කරමු තේ පිටරට අරිමු හැකිනම් යමහාද නිෂ්පාදනය කරමු කවදා හෝ වෙස්මිනිස්ටර් ඇබේහිදී එම පියානෝව පාවිච්චි වනු ඇතැයි සිතමු